පාඩම තමයි පුතේ අකුණු අනතුරු ඔගලගේ පෙළ පොතේ 17 වන පාඩම. දැන් අකුණු හින්දා මිනිස්සුන්ට සත්තුන්ට විශාල වශයෙන් හානි සිද්ධ වෙනවා. එහෙම ගත්තහම අකුණු කියන්නේ මිනිස් හා සත්ව ජීවිතවලට බලපෑම් ඇති කරන එක් ස්වභාවික ව්‍යසනයක්. එතකොට අකුණු හේතුවෙන් විවිධ ජීවිත හානි, දේපළ හානි සිද්ධ වෙනවා. අපි අහලත් තියෙනවානේ. හැබැයි අකුණු ඇති වෙන්නේ අවුරුද්දක් ගත්තහම ඒ අවුරුද්දේ විවිධ කාලවලදී. එක කාලයක් තමයි පුතේ මාර්තු සහ අප්‍රේල් මාසවල, මාර්තු සිට අප්‍රේල් වෙනකම්. ඊළඟ කාලය තමයි ඔක්තෝබර් සහ නොවැම්බර් අතර. දැන් මේ කාලෙට අපි නමක් කියනවා. ඒක තමයි අන්තර මෝසම් කාල සීමාව කියලා. මාර්තු, අප්‍රේල් සහ ඔක්තෝබර්, නොවැම්බර් කියන්නේ අන්තර මෝසම් කාල සීමාව. මේ අන්තර මෝසම් කාල සීමාවේ තමයි සාමාන්‍යයෙන් ලංකාවේ නම් වැඩි වශයෙන් අකුණු අනතුරු සිද්ධ වෙන්නේ. දැන් ඕගොල්ලෝ ගෙදර පරණ පත්‍ර තියනවා නම් ඒවා පිටලලා බලන්න ඉදහස් වෙලාවක මේ මාසවලට අදාළ පුවත්පත් වල අකුණු අනතුරු වැඩි වශයෙන් සඳහන් වෙලා ඇති. මේ තියෙන්නේ මේ රූප සටහන බලන්න. මේකේ තියෙන්නේ පළමු අන්තර මෝසම් කාලේ, ඒ කියන්නේ මාර්තු සිට අප්‍රේල් වෙනකම් කොහොමද ලංකාවට වැසි ලැබෙන්නේ කියලා. ලංකාව පුරාවටම වැසි ලැබෙනවා නේද? දැන් වැඩි වශයෙන් ගත්තහම මේ කළුතර, ගාල්ල, කොළඹ, කුරුණෑගල ඔය වගේ පටන් ගත්තහම මේ ලංකාව පුරාවටම සාමාන්‍ය වර්ෂාපතනය තියෙනවා. මේ තියෙන්නේ ඊළඟ කාල සීමාව ඔක්තෝබර් සිට නොවැම්බර් කාලෙත්. ඒ කාලෙ ගත්තහමත් මෙන්න මේ තද නිල් පාටින් තියෙන ප්‍රදේශවලට වැඩි වශයෙන් වර්ෂාපතනයක් ලැබෙනවා. දැන් මේක කොයි හැටි වෙතත් මේ කාල සීමාවන් දෙක තමයි අපි හඳුන්වන්නේ අන්තර මෝසම් කාල සීමාව. එතකොට මේ අන්තර මෝසම් කාල සීමාවේදී තමයි අකුණු අනතුරු වැඩි වශයෙන් වර්තා වෙන්නේ. එතකොට අන්තර මෝසම් කාල සීමාවකදී විශේෂ යමක් සිද්ධ වෙනවා. ඒක එකක් තමයි, කියන්නේ කාරණා කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි වායුගෝලයේ උෂ්ණත්වය වැඩි මේ කාලයේදී. හරි, වායුගෝලයේ උෂ්ණත්වය වැඩි වෙනවා මේ කාලයේදී. ඊළඟට සුළං හැමීම අඩු වෙනවා. සුළං හැමීම අඩුවීම සහ වායුගෝලයේ උෂ්ණත්වය වැඩිවීම හින්දා වායුගෝලයේ තියෙන ජල වාෂ්ප වැඩි වෙනවා. දේවගල දන්නවා යම් කිසි විදිහකින් ජල වාෂ්ප වායුගෝලයේ වැඩි වුණාම ඒ ජල වාෂ්ප මොකද වෙන්නේ? වඩු ජල වාෂ්ප තියෙන තැනක් දක්වා ගමන් කරනවා. මේ රූපේ සටහන බලන්නකො. ඔන්න ජල වාෂ්ප වායුගෝලයේ වැඩි, වායුගෝලයේ වැඩි ජල වාෂ්ප ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉහළ නැගෙනවා. ඉහළ නැගලා ඉහළ ආකාශයේදී මේ ජල වාෂ්ප සිසිල් වෙලා හැදෙනවා කැටිවලා කුළු. ඔන්න අලුත් නමක් මං කිව්වා, ඒක තමයි කැටිවලා කුළු. කැටිවලා කුළු සාමාන්‍යයෙන් හැදෙන්නේ පුතේ දැන් අපේ පොළවේ ඉඳන් මීටර 15,000ක් වගේ ඉහළ අවකාශයේ. එතකොට මෙන්න මේ කැටිවලා කුළු තමයි අකුණු ඇති වෙන ප්‍රධාන වශයෙන් බලපාන කෙනා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම අකුණු ඇති වෙන්නේ මේ කියන කැටි වලාකුළු තුල. පැහැදිලිද? අන්තර මෝසම් කාල සීමාවේදී වායුගෝලයේ උෂ්ණත්වය වැඩි වෙනවා, ඊළඟට සුළං හැමීම අඩු වෙනවා. මේ කරුණු හින්දා වායුගෝලයේ ජල වාෂ්ප වැඩි වෙනවා. වායුගෝලයේ ජල වාෂ්ප වැඩි වුණාම ඒ වැඩි වුණු ජල වාෂ්ප ක්‍රමක්‍රමයෙන් ඉහළ අවකාශයට ගමන් කරලා ඒ ඉහළ ආකාශයේදී සීතල වෙලා කැටිවලාකුළු නිර්මාණය වෙනවා. එතකොට අපි දැන් බලන්න ඕනේ කැටිවලාකුළු ගැන. මෙන්න තියෙන රූප සටහනක්. දැන් මේ පෙබරවාරි, ඊට පස්සේ මාර්තු, ලබන මාසෙදි බලන්න පොඩ්ඩක් සන්ධ්‍යායාමයේ අහස දිහා මෙන්න මේ වගේ කැටිවලාකුළු බලන්න පුළුවන්. කැටිවලාකුළු වල විවිධ ලක්ෂණ තියෙනවා. එකක් තමයි මුදුන පැතලි. මේ මුදුන ගත්තහම පැතලි. ඊළඟට පහළ සිට ඉහළට කළු පැහැවලා තියෙන්නේ. පේනවා නේද? මෙන්න පහළ, පහළ වැඩි පුර කළු වෙලා තියෙන. පහළ සිට ඉහළට තමයි මේක කළු පැහැති වෙලා තියෙන්නේ. ඊළඟට උසින් වැඩි. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ ඔයගොල්ලන්ට පොළව මට්ටමේ ඉඳන් අඩුමතර මේ
මීටර 15000ක්වත් ඉහළින් තමයි මේ කැටි වලාකුළු ටික ඇති වෙන්නේ. හරි. පැහැදිලි ලක්ෂණ තුන එකක් තමයි කැටි වලාකුළු වල මුදුන පැටලී අනෙක් එක පහළ සිට ඉහළට කළු පැහැවලා තියෙන්නේ සහ උසින් වැඩි. මෙන්න මේ කැටි වලාකුළු වල කොහොමද ඊට පස්සේ අකුණු ඇති වෙන්නේ? හරි මේ තියෙන්නේ කැටි වලාකුළක් කියලා හිතන්න. මේ කැටි වලාකුළ ඇතුලේ තියෙනවා පුතේ හිම ස්පටික සහ වලාදිය රොන්. හිම ස්පටික කියන්නේ ඉතා කුඩා හිම කැබලි. වලාදිය රොන් කියන්නේ ඉතාමත් කුඩා ජල බිංදු. මේවා ඉතාමත් කුඩා. එතකොට මේ රූප සටහන බලමු. මේ වලාකුළ හරහා වේගයෙන් යනවා සුළං හමාගෙන යනවා පහළ සිට ඉහළට. එතකොට මෙහිම වලාකුළ හරහා සුළං හමාගෙන යද්දී වලාකුළේ තියෙන හිම ස්පටිකයි වලාදිය රොණුයි එකට ඇතිල් වෙනවා. ඔන්න එහෙම එකට ඇතිල් වෙනකොට හටගන්නා ස්ථිති විද්‍යුත් ආරෝපණය. පැහැදිලිද? මේ තියෙන කැටි වලාකුළ. කැටි වලාකුළ ඇතුලේ තියෙනවා හිම ස්පටික හා වලාදිය රොන්. වලාකුළ මැදින් පහළ සිට ඉහළට වේගයෙන් සුළං හමාගෙන යන අවස්ථාවන්වලදී වලාකුළ තුල තියෙන හිම ස්පටික හා වලාදිය රොන් එකට ඇතිල් වෙනවා. ඒ එකට ඇතිල් වෙන අවස්ථාවේදී ඒ තුල ස්ථිති විද්‍යුත් ආරෝපණ හට ගන්නවා. එතකොට මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ යම් අවස්ථාවකදී දැන් ගොඩක් ආරෝපණ හැදිලා එකතු වෙලා පනිනව වලාකුළෙන් එළියට. ඔන්න එතකොට එළියට ආරෝපණ පනිනවා. හැම නැත්තම් විසර්ජනයක් වෙනවා. අපි අන්න ඒකට කියනවා අකුණක් කියලා. දැන් පැහැදිලි. දැන් මේ මීට පස්සේ අවස්ථාවකදී ඔයගොල්ලෝ අකුණක් දැක්කහම ඔයගොල්ලන් දැන් විද්‍යාත්මකව ඒක තව කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මේ අකුණ ඇති වෙන්නේ මොකද්ද? කැටි වලාකුලක් ඇතුලේ. කැටි වලාකුල ඇතුලේ තියෙනවා හිම ස්පටික. එහෙම නැත්නම් ඉතා කුඩා හිම කැබලි සහ ඉතා කුඩා ජල බිඳු තියෙනවා. එතකොට මේ වලාකුල හරහා වේගෙන් හුලං පහළ සිට ඉහළට හමාගෙන යන අවස්ථාවකදී මේ දෙක එකට ඇතිල් වෙනවා. ඇතිල් වුණාම ඔන්න හට ගන්නවා ස්ථිති විද්‍යුත් ආරෝපණ. ඒ ස්ථිති විද්‍යුත් ආරෝපණ වැඩි වෙලා ක්‍රමේ හුඟක් වැඩි වුණ අවස්ථාවකදී මේ වලාකුළෙන් ඉහළ මේ පිටසට පැනීමක් එහෙම නැත්නම් විසර්ජනයක් වෙනවා. ඔන්න එතකොට අපි කියනවා ඒක අකුණක් කියලා. දැන් අපි අකුණක් කියන එක නිර්වචනය කරමු. කොහොමද නිර්වචනය කරන්නේ? අතිවිශාල ආරෝපණ ප්‍රමාණයක් එකතු වී වාතය තුලින් විද්‍යුතය ගලා යන අවස්ථාවකදී ඇතිවන විද්‍යුත් පැනීමක් හෙවත් විද්‍යුත් විසර්ජනයක් අකුණක් ලෙස හැඳින්වේ. මම මේක තමයි ඔය පැහැදිලි කරලා ඔයගලන්ට කියලා දුන්නේ මොකද්ද අකුණක් කියන්නේ කියලා. දැන් අකුණක් කියලා කිව්වහම අපි දකින්නේ අපිට පේන අකුණු. ඔව් අපිට පේනවනේ සමහර වෙලාවට අකුණු. හැබැයි ඔය අකුණු වර්ග කීපයක් තියෙනවා. වර්ග තුනක් තියෙනවා. මෙන්න මේවා මොනවද? එකක් තමයි වලා අකුණු, අනිත් එක වා අකුණු, අනිත් එක පෘථුවි අකුණු. වලා අකුණු තියෙනවා, වා අකුණු තියෙනවා, පෘථුවි අකුණු තියෙනවා. මේක මතක තියාගන්න ලේසි. වචනවල සඳහන් අර්ථයම තමයි මේ අකුණු නිර්වචනය කරනකොට මෙතන අකුණු කියන්නේ මේ අකුණු මොකද්ද කියලා විස්තර කරනකොට ඔයගොල්ලෝ භාවිතා කරන්නේ. දැන් වලා අකුණක් කියලා කිව්වහම මේ තියෙන කැටි වලාකුල. මේ කැටි වලාකුල වලාකුළු දෙකක් හරි නැත්නම් එකම කැටි වලාකුලේ තන් දෙකක් හරි අතර ඔන්න ආලෝකයේ පැනීමක් සිද්ධ වෙනවා. හිතන්නකො මේ කැටි වලාකුලේ මේ කොටස සහ මේ කොටස අතරේ ආලෝකයේ පැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කැටි වලාකුල තව මෙහා පැත්තෙන් කැටි වලාකුළුකුයි තියෙනවා කියලා අපි හිතමු. එතකොට මේ දෙක අතරේ ආලෝකයේ පැනීමක් වෙන්න පුළුවන්. ඔන්න ඒක අපි කියනවා වලා අකුණු කියලා. ඊළඟට වා අකුණු. වා අකුණු කියන්නේ වලාකුලේ ඇතිවෙන අකුණ පැනීමක් සිද්ධ වෙන වායුගෝලයට. ඒකිනුත් අපිට කරදරයක් නැහැ. මොකද වායුගෝලෙ ඉන්න වාතයකට පැනීමක් සිද්ධ වෙන්නේ. එතකොට අපිට ඒකෙන් ගැටලුවකුත් නැහැ. හැබැයි අපිට ගැටලුව තියෙන්නේ මෙන්න මේ පෘථුවි අකුණු වලින් අපිට හානිදායක වෙන්නේ. මේකෙන් පෘථුවි අකුණු. දැන් බලන්න මේ තියෙන වලා අකුණු. ඔන්න රූපයක් තියෙනවා විස්තරයකුත් එක්ක. රූපය දැක්කහම අපි සමහර වෙලාවට දැකලා තියෙනවා ඉහළ ආකාශයේම
අකුණු ඇතිවීම සිද්ධ වෙන අවස්ථා අපි දැකලා තිනවා. ඒ තියෙන්නේ එතකොට වලාකුණු ආරෝපිත වලාකුලක් ඇතුළත ප්‍රදේශ දෙකක් හෝ වෙනස් ආරෝපණ සහිත වලාකුළු දෙකක් අතර සිදුවන ආලෝක පැනීම. මම කලින් සඳහන් කරේ ඒක. ඊළඟට වාකුණු. මේ තියෙන වාකුණු වලට අදාළ රූපයක්. වාකුණු කියන්නේ වලාකුළු තුල එක් රැස් වූ ආරෝපණ වාතයේ පැනීම. මං කිව්වේ වචනයෙන්ම අපිට මේ කතාව මතක තියාගන්න පුළුවන්. වලාකුණක් කියන්නේ වලාකුළු ඇතුලේ හෝ වලාකුළු ඇතුලේ සිද්ධ වෙන එකක්. වාකුණු කියන්නේ වලාකුළේ ඉඳන් වාතයට තමයි ආරෝපණ පැනීමක් සිද්ධ වෙන්නේ. ඊළඟට පෘථුවි අකුණු. පෘථුවි අකුණු කියන්නේ මෙන්න මෙහෙම ඒවා මං කිව්වා නේද කලින්. අපිට හානිදායක වෙන්නේ මෙන්න මේ අකුණු. දැන් වලාකුළු ගත්තහම වලාකුලේ මම කිව්වා නේද ආරෝපණ තියනවා කියලා. වලාකුලේ ආරෝපණ තියනවා පුතේ. වලාකුලේ ඉහළ කොටසේ තියෙන ධන ආරෝපණ, පහළ කොටසේ තියෙන ඍණ ආරෝපණ. එතකොට මේ ඍණ ආරෝපණ පොළව මේ ඍණ ආරෝපණ වැඩි වෙනකොට නැත්තම් වලාකුලේ පහළ කොටසේ තියෙන ඍණ ආරෝපණ වල බලපෑම නිසා පොළවෙහි හටගන්න ධන ආරෝපණ. එතකොට මේ ඍණ ආරෝපණයි ධන ආරෝපණයි දෙකම වැඩි වෙන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? ඔන්න බලාකුලෙන් පොළවට ආරෝපණ පනිනවා. ඒක තමයි මේ කියන පෘථුවි අකුණු කියලා කියන්නේ. බලාකුලේ පහළ කොටසේ තියෙනවා ඍණ ආරෝපණ. එතකොට ඒ ඍණ ආරෝපණ වල බලපෑම හින්දා ඇති වෙනවා පොළවේ ධන ආරෝපණ. එතකොට මේ බලාකුලේ ඊළඟට පොළවේ තියෙන ආරෝපණ ප්‍රමාණය වැඩි වෙනකොට බලාකුලේ ඉඳලා පොළවට ඍණ ආරෝපණ පනිනවා. මෙන්න මේ ඍණ ආරෝපණ ටික පනිනවා. එතකොට අපි ඒක දකිනවා මොකක් වගේද? අකුණක් ගැහුවා වගේ. එතකොට මේ තියෙන්නේ පෘථුවි අකුණු. හරි. ඊට පස්සේ බලමු දැන් අකුණක් ගත්තහම ඉස්සල තිබුණනේ අකුණු. අකුණක වෝල්ටීයතාවය කොහොමද? අකුණක වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 10ක් විතර. දැන් සාමාන්‍යයෙන් අපි ඔය ගෙදර බල්බ් එහෙම LED බල්බ් පත්තු කරනවානේ. එතකොට ඒ වගේ වෝල්ටීයතාවය වෝල්ට් 230ක් වගේ. එතකොට හිතන්නකෝ අකුණක වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 10ක්. ඉතාමත් ඉහළයි නේද? ඒ වගේම තමයි දැන් අකුණ හරහා ගලා යන ධාරා. ධාරාව අපි මනින් ඇම්පියර් වල ඉන්නේ. ඊට පස්සේ ඉගෙන ගන්නවානේ. එතකොට අකුණ හරහා ගලා යන ධාරාව ඇම්පියර් 25000ක් විතර. එතකොට ඉතාම විශාල මේ ධාරාවක් තමයි ගලාගෙන යන්නේ අකුණ හරහා. ඊළඟට දැන් ඉතාම විශාල ධාරාවක් කුඩා වේලාවකදී අකුණ හරහා ගලා යනකොට අධික උෂ්ණත්වයක් ඇති වෙනවා. අධික උෂ්ණත්වයක් කියන්නේ උෂ්ණත්වයක් ඇති වෙනවා සෙල්සියස් අංශක 30000ක වගේ. දැන් සාමාන්‍යයෙන් අපි වතුර නටන උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් අංශක 100ක් නේද? 30000ක් කියන්නේ ඉතාමත් විශාල උෂ්ණත්වයක් නේ. හරියට සූර්යයාගේ මතුපිට තියෙන උෂ්ණත්වය වගේ 5 ගුණයක් මේ උෂ්ණත්වය. උන් අකුණ උෂ්ණත්වය. දැන් මේ වගේ අතිවිශාල උෂ්ණත්වයක් ඇති වෙනකොට මොකද දන්නවද වෙන්නේ? ඒ අවට තියෙන වාතය ප්‍රසාරණය වෙනවා. දැන් අපි රතිඤ්ඤා හැම පත්තු කරනකොට රතිඤ්ඤා හරහා ඒ යම් කිසි තැනක උෂ්ණත්වය ඉතා කෙටි කාලයක් තුළ වැඩි කරනවානේ. එතකොට මොකද වෙන්නේ? ඒ වාතයේ තියෙන වායු ගෝලයේ ප්‍රසාරණය වෙලා උන්න ලොකු ශබ්දයක් ඇති වෙනවා. ඒ වගේ දෙයක් මේකෙත් ඇති වෙනවා. දැන් වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 10යි. ගලායන ධාරාව ඇම්පියර් 25000ක් විතර. ඒත් එක්කම ඇති වෙන අධික උෂ්ණත්වයක් සෙල්සියස් අංශක 30000ක් වගේ. දැන් ඔය හැම කරුණක්ම හින්දා ඒ වායු ගෝලයේ ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙලා ඔන්න ගිගුදුම් හඬ ඇති වෙනවා. අධික උෂ්ණත්වය නිසා විද්‍යුත් ධාරා වටා ඇති වාතයේ ප්‍රසාරණය වේ. එවිට ඇති වෙන කම්පණය නිසා ධ්වනි තරංගයක් ඇතිවේ. එම ධ්වනි තරංගයේ ගිගුදුම් හඬ ලෙස හැඳින්වේ. හරි. දැන් ඔබට දැකලා තිය සමහර වෙලාවට මේ ඔන්න අකුණක් ඇති වෙනවා. අකුණක් ඇති වෙනවා කියලා අපිට ආලෝකය අපිට පේන්න තිනවා. ඒ ආලෝකය පෙනිලා කුංචි වෙලාවක් ගියාට පස්සේ තමයි අපිට හඳ ඇහෙන්නේ. මොකද්ද හේතුව? ආලෝකයේ වේගය මේ හඳෙහි ශබ්දෙහි ආලෝකයට වඩා ශබ්දෙහි වේගයට වඩා
ඉතාමත් වැඩි. ආලෝකයේ වේගය දන්නවද? මතකද කීයද කියලා? ආලෝකයේ වේගය අපි සඳහන් කරන්නේ තප්පරයට මීටර් මිලියන 300ක් වගේ. ශබ්දෙහි වේගය අපි කියන්නේ තප්පරයට මීටර් 330ක්. දැන් අරකේ ඇති වෙන වේගය කීයද? මිලියන 300ක්. එතකොට හිතා ගන්නකො, ඉස්සෙල්ලාම අපිට එළිය පේන්නේ, පස්සේ තමයි ශබ්දය ඇහෙන්නේ. දැන් ඔය දෙකම ඇති වෙන්නේ එකම වෙලාවක. නැත්තම් ඉස්සෙල්ලාම එළිය ඇති වෙලා ශබ්දය ඇති වෙනව නෙමෙයි. හේතුව තමයි ආලෝකයේ වේගය වැඩි. උදාහරණයකට ආලෝකයේ වේගය තප්පරයකට මීටර් ලක්ෂ මිලියන 300ක් විතර. ශබ්දෙහි වේගය අඩුයි. ශබ්දෙහි වේගය තප්පරයකට මීටර් 330ක් විතර. එතකොට අපිට ප්‍රථමයෙන් ආලෝකය තමයි දිස්සෙන්නේ. ඊට පස්සේ තමයි අපිට ශබ්දය ඇහෙන්නේ. දැන් අකුණක් කොහොමද භූගත වෙන්නේ? අකුණක් භූගත වෙන ආකාර හතරක් තියෙනවා. එකක් තමයි ඍජු අකුණු, අනික පාර්ශ්වික අකුණු, ස්පර්ශ අකුණු තියෙනවා, පියවර අකුණු තියෙනවා. ඍජු අකුණු තියෙනවා, පාර්ශ්වික අකුණු තියෙනවා, ස්පර්ශ අකුණු තියෙනවා, ඊට පස්සේ පියවර අකුණු තියෙනවා. මෙන්න බලන්න පළවෙනි රූප සටහන. පුද්ගලයෙක් ඉන්නවා, අකුණක් මේ පැත්තෙන් පතිත වෙනවා. පතිත වෙන කෙලෙම පුද්ගලයාගේ හිස මතට, ඒ පතිත වෙන අකුණ පුද්ගලයාගේ ශරීරය හරහා ඔන්න භූගත වෙනවා. ඉතින් මේකට කියනවා ඍජු අකුණු කියලා. ඍජු අකුණක් පුද්ගලයෙක් එහෙම පතිත වුණාම ඔහුට විශාල හානි සිද්ධ වෙනවා. දැන් පුද්ගලයෙක්ම විතරක් නෙමෙයි මෙතන. උස ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, උස ගහක් වෙන්න පුළුවන්, නැත්තම් මොකක් හරි කුළුණක් වෙන්න පුළුවන්, මොනවා හරි දෙයකට යම් වස්තුවක් මත ඔන්න පතිත වෙනවා අකුණ. ඒ අකුණ ඒ වස්තුව හරහා ගමන් කරලා භූගත වෙනවා. ඒ ගමන් කරනකොට හානියක් එහෙමත් සිද්ධ වෙනවා. දැන් දෙවෙනි අවස්ථාව තමයි පාර්ශ්වික අකුණ. පාර්ශ්වික අකුණක් කියන්නේ මෙන්න අකුණ ඇති වෙනවා යම් කිසි වස්තුවකට. මේ වස්තුව මත පතිත වෙන අකුණ වස්තුව දිගේ යම් දුරක් ගමන් කරලා ඒ එයින් කොටසක්, අකුණෙන් කොටසක් වස්තුවෙන් පිටසට පැනීමක් සිද්ධ වෙනවා. ඒ පැන්න අකුණ පතිත වෙනවා පුද්ගලයෙක් මත. ඔන්න පුද්ගලයා හරහා ගිහිල්ලා ඒ අකුණ පොළවට පතිත වෙනවා. ඕක තමයි පාර්ශ්වික අකුණක් කියන්නේ. පාර්ශ්විකක් කියන්නේ කොටසක්නේ. එතකොට දැන් අර හිතන්න මේ තියෙන්නේ උස ගහක් කියලා. ඔන්න අකුණ වැදුන ගහකට, ගහේ අකුණ මෙන්න මෙහෙම ගිහිල්ලා භාගයක් දුරක් වගේ ගියාට පස්සේ ගහෙන් අකුණෙන් කොටස, නැත්නම් ආරෝපණ වලින් කොටස ගහෙන් ඉවතට පනිනවා. ඒ පැනලා ඒ අසලේ සිටින පුද්ගලයෙක් හෝ තවත් යම් කිසි දෙයකට හෝ හානි වෙන්න පුළුවන්. ඔක තමයි පාර්ශ්වික අකුණු කියන්නේ. ඊළඟ එක ස්පර්ශ අකුණු. මේ ස්පර්ශ අකුණු තමයි ඔය අපි ගෙදර ඇතුලේ ඉන්නකොට අපිට ඇති වෙන්නේ. හිතන්නකෝ එළිය අකුණු ගහනවා. දැන් ඕගොල්ලෝක හිතන්නේ නැතුව, ගණන් ගන්න නැතුව මොකක් හරි විදුලි උපකරණයක් ක්‍රියා කර කර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් රැහන් සහිත දුරකථනයක් භාවිතා කරගෙන ගමන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන්නකෝ මිදුලේ හරි නැත්නම් ගේ ඉස්සරහා හරි ඔය අලවංගුවක් උදැල්ලක් වගේ යම් කිසි උපකරණයක් භාවිතා කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. ස්පර්ශ අකුණු ඇති වෙන්නේ අවස්ථාවකදී. ඉවන් ඒ වගේ මොකක් හරි උපකරණයක් භාවිතා කර කර ඉන්නකොට හෝ නැත්තම් අපි හිතමු එහෙම උපකරණයක් භාවිතා කර කර ඉන්නකොට ඔන්න ඒ උපකරණය හරහා ඔගලන්ට අකුණ පතිත වීමක්, අකුණ වැඩි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන කුළුණක්, එහෙම නැත්නම් ගහක් කියලා හිතන්න. දැන් මේ ගහට හෝ කුළුණට ඔන්න අකුණක් වදිනවා. ඒ ඔයගොල්ලෝ මේකට හේතු වෙලා ඉන්නේ. හේතු වෙලා ඉන්න හින්දා මේ ස්පර්ශ වෙලා ඉන්නේ. එතකොට ඔන්න ගහට හෝ කුළුණට වැදුණු අකුණ ඔබලගේ ඇඟට වැදිලා හානි සිද්ධ වෙන්න පුළුවන්. අන්තිම එක තමයි පියවර අකුණු. පියවර අකුණු කියන්නේ මෙහෙමයි. දැන් මේ තියෙන ගොඩනැගිල්ලක් හරි කුළුණක් හරි ගහක් හරි කියලා හිතන්න. මෙන්න මේක මත පතිත වුණා අකුණ. එතකොට අකුණ මේ හරහා පොළවට ගිහිල්ලා පොළවේ මේ හැම දිශාවකටම විහිදෙනවා. විහිදෙන කොට ඔයගොල්ලෝ ඉන්නේ මෙතන. එතකොට මෙන්න මේ අකුණ ඔයාලගේ මේ එක පාදකින් ඇතුළු වෙලා අනිත් පාදෙන් ඉවත් වෙනවා.
අකුණක් කියෙම අකුණු ගහන වෙලාවට ඒකයි කියන්නේ කකුල් දෙක බිම තියාගෙන ඉන්නවා නම් ළඟ එක ළඟ තියාගන්න කියලා. මොකද දන්නවද? දැන් ඕගොල්ලෝ කකුල් දෙක ඈතින් තියාගෙන හිටියොත් මේ එක පාදයකින් ඇතුල් වෙලා අනිත් පාදයෙන් ඉවත් වෙන්නේ. එතකොට ලොකු හානියක් වෙන්න පුළුවන්. දැන් ගවයෙක්ට වගේ අකුණක් හැදුනහම ගවයාගේ ඉස්සරහා පාද දෙක ඉස්සරහා කොටස සහ දැන් පිටිපස්සේ අලියා ගන්න ඕනේ නෑ. මම PDF එක දාන්නම්. ඉස්සරහා අත් දෙකයි පිටිපස්සේ කකුල් දෙක අතර යම් කිසි දුරක් තියෙනවනේ, දුර වැඩිනේ. එතකොට එයාට ලොකු හානියක් සිද්ධ වෙනවා. පැහැදිලිද? ඔන්න ඉස්සෙල්ලාම පියවර අකුණ පතිත වෙන්නේ යම් කිසි වස්තුවක් මත. ඒ වස්තුවෙන් ඒක පොළවට පතිත වෙලා පොළවේ විවිධ දිශාවන් වලට මේ අකුණ විහිදෙනවා. ඒ විහිදෙනකොට තව කෙනෙක් මේ අසල හිටියොත් එහෙම ඔන්න එයාගේ ශරීරය හරහා ඒ අකුණ ගමන් කරනවා. ඕක තමයි පියවර අකුණු කියන්නේ. දැන් පැහැදිලි ඇති කියලා හිතනවා අකුණු වර්ග හතරම. කියන්නකො මේ දෙවෙනි අවස්ථාව මොකද්ද කියලා? මොකද්ද මේ දෙවෙනි රූපය? පාර්ශ්වික අකුණු. ඊට පස්සේ හතරවෙනි රූපය? හතරවෙනි පියවර අකුණු. පළවෙනි රූපය? හොඳයි. පළවෙනි රූපය? ඍජු අකුණු. ඍජු අකුණු. ඍජු අකුණු. ඔව්. ඊට පස්සේ තුන්වෙනි රූපය? ස්පර්ශ ලකුණක් තියෙන්නේ. ස්පර්ශයක් හිට තමයි යාට අකුණෙන් හානි සිද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ අකුණු අනතුරු වළක්වගන්නේ. නැත්තම් අකුණු අනතුරු කොහොමද අපි අවම කරගන්නේ? එකක් තමයි උස ගොඩනැගිලි සඳහා අකුණු සන්නායක සවි කිරීම සහ ඒවා නිසි පරිදි නඩත්තු කිරීම. දැන් ඕක අපිට නම් කරන්න බෑ. ගෙවල් හරි ගොඩනැගිලි හරි හදද්දී හදන අය තමයි කරන්නේ අකුණු සන්නායක. දැන් හිතන්නකෝ උස ගොඩ නැගිලි තියෙනවනේ ලෝකේ. අකුණු වදිනවා කියලා ගොඩ නැගිලි හදන්න නැතුව ඉන්න බැහැනේ. හැබැයි ඒවට අකුණු වදිනවා. හැබැයි බොහොම අඩුවේ. දැන් ඔය චෛත්‍ය එහෙම ගත්තහම ඒවත් හරි උසයිනේ. අකුණු ඒව මත පතිත වෙන්නේ නැහැ. හේතුව තමයි අකුණු සන්නායකයක් හදලා තියෙනවා. අකුණු සන්නායකයෙන් කරන්නේ අකුණ අරගෙන ඒ අකුණු කෙලීම බූගත කරනවා. එතකොට හානියක් වෙන්නේ නැහැ. ඒක තමයි අකුණු සන්නායකයකින් වෙන්නේ. ඊළඟට නිවෙස් වල ගත්තාම විද්‍යුත් පද්ධතිය භූගත රැහැන් නිසි පරිදි යොදා තිබීම. එතකොට අකුණක් ඇති වුණාම ඒක භූගත වෙනවා. මිනිස්සුන්ට හානි වෙන්නේ නැහැ. ඊළඟට අකුණු ඇති විය හැකි අවස්ථාවලදී සිළු විදුලි උපකරණ වල පේනු කෙවෙනි වලින් ගලවා තිබීම. දැන් අකුණු ගහනම අපිට අකුණු පතිත වෙන්නේ නැහැ. ඕවා ඔය වලා අකුණු එහෙම නැත්නම් වා අකුණු කියලා අපි විදුලි උපකරණ එහෙම භාවිතා කරලා ඒ ඔක්කොම මේ කෙවෙදි වලට සම්බන්ධ කරලා තියාගෙන හිටියොත් එහෙම ඔන්න අපිට හානි වෙන්න පුළුවන්. අපි කරන්න ඕනේ අකුණක් ඇති වෙනකොට ඒවා කෙවෙනි වලින් ගලවලා අයින් කරලා තියෙන එක. ඊළඟට තමයි වැස්සේ නැති වුණාට අකුණු තියෙන අවස්ථාවක් තියෙනකොට අපි එලි මහනේ ගිහිල්ලා විවිධ ක්‍රියාකාරකම් කරන්නේ. විශේෂයෙන්ම දැන් ඔයාලා පිටණියක වගේ හිටියොත් එහෙම අකුණු ඇති වෙනකොට ඔන්න ඍජු අකුණු හින්දා ඔයගොල්ලන්ට හානි වෙන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ ගස් යට හිටියයි කියලා හිතමුකෝ. එතකොටත් වෙන්න පුළුවන්. මොකද්ද? පාර්ශ්වික අකුණු ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පියවර අකුණු ඇති වෙන්නත් පුළුවන්. එහෙනම් කොහොමත් එලි මහනේ කටයුතු කරනකොට වඩා විමසිල්ලෙන් පුළුවන් තරම් කටයුතු අවම කරන්න ඕනේ. මොකක් හරි දැන් හදිසි අවස්ථාවක් හින්දා එලි මහන් ක්‍රියාකාරකමක් සිද්ධ වෙනවා නම් කරන්න ඕන නවාලා අනිවාර්යයෙන්ම අකුණු ඇතිවීමකදී භාවිතා කරන්න තියෙනවානේ විවිධ උපක්‍රම, විවිධ ආරක්ෂක උපක්‍රම. අන්න ඒවා කලින් සැලසුම් කරලා තියාගෙන ඉන්න ඕනේ. පැහැදිලිද? දැන් මේ තියෙන්නේ අකුණු සන්නායකයක්. අකුණු සන්නායකයට යන අකුණ වැදුන වැදුන ගමන් මේක කෙලීම අරගෙන ගිහිල්ලා භූගත කරා. එතකොට හානියක් වෙන්නේ නැහැ කාටවත්. අකුණු වලින් ආරක්ෂා වීමට මෙන්න මේවත් කරන්න පුළුවන් ඕගොල්ලන්ට. මම කලින් කිව්වේ විදුලි උපකරණ පරිහරණය අවම කරනවා. එලි මහනේ කටයුතු අවම කරනවා. ඊට පස්සේ උදළු අලවංගු වැනි උපකරණ භාවිතය අවම කරනවා. බියලිපා වහන් පැළඳීම හෝ පරිවාරක ද්‍රව්‍ය මත සිටීම. ඊළඟට ගසක් අසල සිටින මතු විහිදී ඇති සීමාවෙන් ඉවත් වීම. මොකද ඔබ දන්නවා පාර්ශ්වික අකුණක් ඇති වෙන්න පුළුවන් කියලා. විවෘත බෝට්ටුවක සිටින වාඩි වී සිටීම. හැකිනම් දිගා වී සිටින්න පුළුවන් අපිට බෝට්ටුව මත. එහෙම නැත්නම් වාඩි වී සිටින්න පුළුවන්. එතකොට අකුණ ඇතුණත් අපිට හානි වෙන්නේ නැහැ. ඊළඟට කොඩි කණු
හම්බි වැටවල ආදීන් අපි ඉවත් වෙලා ඉන්න ඕනේ අකුණු ගැසීමක් තියෙනකොට. හොඳයි, දැන් අපි ළඟ ඉන්න කෙනෙක්ට අකුණු අනතුරක් ඇති වෙලා කියලා හිතන්නකො. අපි ළඟ තියෙනුනේ පොඩි පොඩි ප්‍රතිකාරක. ප්‍රධානම දේ තමයි ඔහුව හැකිතරම් ඉක්මනින් රෝහලකට අරන් යන්න ඕනේ. හැබැයි පොඩි දෙයක් වෙලා නම් අත්පා වගේ හිරි වැටලා නම් අපි මොකද්ද කරන්නේ? සම්බාහනය කරලා ඔය ඒ අත් කකුල් එහෙම ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්නවා. සසන ගැටලු තියෙනවා නම් කෘතිම සසනය හරි දෙනවා. ඒත් එක්කම මෙයාව හැකිතාක් ඉක්මනට රෝහලකට අරගෙන යනවා. මොකද අපි අපිට හැම ප්‍රතිකාරයක්ම කරන්න බෑ, අපි දන්නේත් නෑ. හොඳම දේ තමයි හැකිතාක් ඉක්මනින්ම රෝහලකට රැගෙන යන එක. දැන් ඕක තමයි අද පාඩම. පාඩමේ අපි කතා කරේ අකුණු අනතුරු ගැන. අකුණු අනතුරු ඇති වෙන්නේ කොයි කාලෙද කියලා අපි මුලින්ම කතා කරා. ඊට පස්සේ අකුණු අනතුරු ඇති වෙන්නේ අන්තර මෝසම් කාලවලදී කියලා මම ඔයගලට කියලා දුන්නා. එතකොට අන්තර මෝසම් කාලවලදී අකුණක් ඇති වෙන්නේ ඇතිවෙන බලපාන්නේ කැටි වලාකුළු කියලා කිව්වා. කැටි වලාකුළක් මත තන ආරෝපණ තියෙන, ඍණ ආරෝපණ තියෙනවා. ඊළඟට මේ කැටි වලාකුළේ මොනවද තියෙන? හිම ස්ඵටික තියෙනවා. ඊට අමතරව උඩා දියරොන් තියෙනවා. වලා දියරොන් තියෙනවා. දැන් ඔය දෙකම එකට ඇතිල් වෙනවා වලාකුළ හරහා වේගෙන් සුළං හමනකොට. ඒ ඇතිල්ීමේ හින්දා ස්ථිති විද්‍යුත් ආරෝපණ හට ගන්නවා. දැන් මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ විවිධ අවස්ථාවන් වලදී වලාකුළෙන් එළියට පන්නනවා. අපි ඒකට අකුණක් කියලා කියනවා. එතකොට අකුණක් ඇති වෙන්නේ කොහොමද? අකුණු වර්ග මොනවද? අකුණක් කොහොමද භූගත වෙන්නේ? ඊට අමතරව අකුණක් ඇතිවීම වළක්වා ගන්න කරන්න තියෙන දේවල් අපි කතා කරා. හරි, දැන් මෙන්න මේකට ඔයගොල්ලෝ උත්තර කියන්න බලන දෙපැත්ත අපිට පෙළගස්වන්නයි තියෙන්නේ. මෙහා පැත්තේ වම් පැත්තේ තියෙනවා අකුණු වර්ග ටික, දකුණ පැත්තේ තියෙනවා ඒකට ගැලපෙන විස්තරය. මොකද පළවෙනි එකට අදාළ විස්තරය ඍජු අකුණු. ඍජු අකුණක් ඇති වෙන්නේ. ඍජු අකුණක් කියන්නේ මොකද්ද? සී අභ්‍යාසික කරන්න ඕනි පුතේ. මේක මේ ඔයගොල්ලන්ගේ පොතෙන්ම මම උපුටාගත්තු අභ්‍යාස කීපයක්. පොතේ තියෙනවා මේ අභ්‍යාස ටික, සටහන් ටික ලියාගෙන ඉවර වෙලා ඊට පස්සේ මේ අභ්‍යාස ටික කරන්න. ඍජු අකුණක් කියන්නේ එතකොට හුදෙකලාව තනිතලා බිමක සිටින අයෙකුට අකුණක් වැඩිම. මේක විදිහට උත්තරේ ඒක. ඊළඟට ස්පර්ශක අකුණක් කියන්නේ මොකද්ද? ස්පර්ශක අකුණක් කියන්නේ ඩී එක. ගසකට හේතු වී සිටින මිනිසෙකුට හෝ පැහැන් සහිත දුරකථනය භාවිතා කරන්නෙකුට අකුණක් වැඩිම. හරි, පාර්ශ්වික අකුණක්. ඒකටත් මං උත්තර දෙකම පෙන්නලා තිනවා. පාර්ශ්වික අකුණක් කියන්නේ ගසකට වැදුණු අකුණකින් කොටසක් ගසක් යට සිටින මිනිසෙකුට වැදීම. පියවර අකුණක් කියන තොර ඉතුරු වුණ එක. ඒක තමයි ගොඩනැගිල්ලකට වැටුණු අකුණකින් ඒ අසල සිටින කෙනෙක්ට හානි සිදුවීම. හරි, ඊට පස්සේ මෙන්න මේකේ හිස්තැන් පෙරවීමක් තියෙන. පහත දී ඇති වචන යොදාගෙන වාක්‍යවල හිස්තැන් පුරවන්න. වචන ටික තමයි වා, කෘතු, ඉවලා, අධික, වැඩි. පළවෙනි එකට අහන්නේ වලාකුලකින් පොළවට හිස්තැනක් අකුණක් පැමිණේ. වලාකුලකින් පොළවට පැමිණෙන අකුණ මොකද්ද? වලාකුලකින් පොළවට පැමිණෙන අකුණ පෘථුවි අකුණ. දෙවෙනි එක වලාකුළු අතර ඇත්තේ, වලාකුළු අතර ඇතිවන්නේ මොන අකුණද? වලාකුළු අතර ඇති වෙන්නේ වලාකුළු. තුන්වෙනි එක හිස්තැනක් අකුණ වලාකුළු හා වාතය අතර ඇතිවේ. මොන අකුණද? වලාකුළු හා වාතය. ඊට පස්සේ හතරවෙනි එක අකුණක උෂ්ණත්වය සූර්යා මතු පිට ඇති උෂ්ණත්වයට වඩා මොකක්ද එන්නේ? වැඩි. සූර්යාගේ පෘථුවි අකුණු නෑ. හතරවෙනි එකට පුතේ එන්නේ වැඩි කියන එක. සූර්යාගේ මතු පිට උෂ්ණත්වය තරම් සූර්යාගේ මතු පිට උෂ්ණත්වයට වඩා කොයි කී ගුණයක් වැඩිද අකුණ උෂ්ණත්වය? පස් ගුණයක් තරම් විශාලයි. අකුණ උෂ්ණත්වය සූර්යාගේ මතු පිට උෂ්ණත්වයට වඩා පස් ගුණයක් වගේ විශාලයි. එතකොට අන්තිම එකට එන්නේ අකුණකින්
අධික තාප ප්‍රමාණයක් හටගනී. හරි. මේකත් බලන්න. පහත දී ඇති සංකල්ප සිටියමෙහි මේ දින සංකල්ප සිටියම ABCD යන ස්ථාන සඳහා සපයා ඇති වාක්‍යාංශ සුදුසු පරිදි ගලපන්න ගැළපෙන අක්ෂරය වරහන් තුල ලියන්න. දැන් මෙන්න මේ වරහන් තුල ලියන්න තියෙන ඔයගලන්ට මෙන්න මේ පල්හැන් කියන අක්ෂරය. මේ තියෙන සංකල්ප සිටියම සංකල්ප සිටියමෙන් උත්සාහ කරලා තිනවා අකුණක් කියන්නේ මොකද්ද කියලා වඩා විස්තරාත්මකව පැහැදිලි කරන්න. අකුණ මෙන්න මේ පැත්තට යවලා තියෙනවා වර්ෂාව බලාකුල කිනිහිරිය හැඩය ගනී. ඊට පස්සේ ඉස්තනක් තියෙනවා ජල වාෂ්ප වාතයේ ඉහළ නගින ඊතල ඇඳලා තියෙන පුත්තේ ඉහළ සිට පහළ. ඉනම් මෙතනින් පටන් ගන්න ජල වාෂ්ප සහිත වාතය ඉහළ නගී. මොකද ඒකට එන නැත්තේ ඒ එන්නේ ඉහළ නගින ජල වාෂ්ප ඉහළ නගින ජල වාෂ්ප සහිත වාතයේ සිසිල් වී බලාකුළු සෑදේ. ඊට පස්සේ බලාකුළු කිනිහිරක හැදී ගනී වර්ෂාව ඇති වෙනවා. දැන් මේවා මේ වගේ ඊතලයේ දක්වලා තියෙන පහළ සිට ඉහළට එහෙනම් අපි සම්පූර්ණ කරනකොට කියවන්න ඕනේ පහළ සිට ඉහළට. මෙතන නම් කියවමු බලන්න. අකුණු විදුලි ධාරාව වටා ඇති වාතය තදින් රත් වෙයි. මොන රත් වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? මං කියුවේ රත් වුණා වාතය රත් වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ආරෝපණ පැනීමක් සිදු වෙන්නේ නෑ නේද? මං කියුවා නේද රතිඤ්ඤ හරලක් පත්තු කරනකොට රතිඤ්ඤ කරල වඩා තියෙන වාතයේ රත් වෙනවා, රත් වෙලා ඒක ප්‍රසාරණය වෙනවා. වාතයේ ෂණිකව රත් වී ප්‍රසාරණය වේ. එතකොට මෙතන තියෙන එක. ඊට පස්සේ තමයි පළමුව කම්පන තරංග බවටද, පසුව ශබ්ද තරංග බවටද පත්වේ. ඔන්න ඊට පස්සේ ඉගුරුමක් ඇති වෙනවා. හරි. දැන් මේකටත් මේ උත්තරෙත් අපි දාගත්තා, මේ උත්තරෙත් අපි දාගත්තා. දැන් උත්තරලා තින්නේ මේ දෙක විතරයි. අපි බලමු මේ දෙක මේකේ කොහොමද දාන්න කියලා. මෙතන තියෙන අධිකව ආරෝපණ XXB ඒවා විදුලි ධාරාවක් බවට හැරේ. මොකද්ද මෙතන එන්නේ එතකොට? D එකට එන්නේ මොකද්ද? දෙවැනි උත්තරේ නෑ. තුන්වෙනි එක එන්නේ බලාකුල තුල විද්‍යුත් ආරෝපණ එකතු වෙනවා. ඒකතු වුණාට පස්සේ අධිකව ආරෝපණ එකතු වුණාට පස්සේ ඇති වෙන ඔන්න විද්‍යුත් ධාරාව. ඊට පස්සේ මෙතන දෙන්නේ ඒ විද්‍යුත් ධාරාව තමයි පනින්නේ. දෙවෙනි එක වලාකුල තුල වලාකුල අතර හෝ වලාකුලකින් පොළවට ආරෝපණ පැනීමක් සිද්ධ වෙන මේ අවස්ථාවේදී. ඊට පස්සේ ඒක විද්‍යුත් විසර්ජනයක් එහෙමත් නැත්නම් අපි කියන පැනීමක් කියලා. ඔන්න අකුණ